කාලීන ප්‍රවෘති වාර්තාකරණය ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රෞෘති විකාශවයමේ මම කවිදුු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්ථල රටේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනපති ප්‍රධහනත්වෙන් සාකච්ඡා. ගාලුමෝදර ජනවිරෝධය අකණ්ඩව රටවටෙන්ම ජනතාව ගාලුමෝදරට ගාලුමෝදරට ආපොලිස් ට්‍රක් රත ි පාලිින්ගේ උපදේස් ක්‍රාත්මක කරන්න පව් ෆිල්මාශල් සරත් ෆොන්සේක් අගගේෙන් හමුදාපතිත සහ ආරක්ෂ කලේකම්මට එල්ලීමක්. සභහපතිගේ සලාක තෙල් බෙදීම ජනතාවගේ ජීවිත මහමඟටම ඇද දමයි. ලංකාවෙන් පිල්ලි ගහපු සල්ලිගේන්න පුළුවන්ද ජනපතිනීතිකඥ විජේදස රාජපක්ෂ කියන කතාව. නධපති ගෝठාාවේ රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වෙන් අදු දේශවන සාකච්ඡාවක් පැවැත්ව වනා. ඒරට තුළ දගත වැති අර්බුදය සම්බන්ධයනුයි. මෙම සාක්ඡාව සහ මුදල් ලමත්‍යවරයා සහම ැංකු අධිපතිවරයාඇතුළ පිරිසක් ක්වසිතියා. ර්තමානයේ රටතුළ පවතින අරුබුද පිළිබඳ. සාකච්චාාවට කිහිපයක් අද පෙරවරුව, ජනනාධිපති ගෝටාබේ රාජපක්ෂමහතාගේ ප්‍රධනත්වෙන් පැවැත්ව වන. එහි පළමු සාකචාව මුදල්ලමාත්‍යය අලිශාබ්‍රී හාබැංකු අධිපති ආචාය නන්දලාால் විීරසිංහ, රාජාමාත්‍යය ශිහන් සේම සිංහ, ජනාධිපති ලේකම් ගමිනි සනරත් ජනාධිපති ප්‍රධානුපදේශක ලාලිත් ීරතුන්ග සහ. බුදල්ලමාත්‍යශේලකම් කේම් මෙම් සිරිවර්ධනයන මහත්වරුන්ගේ සභාගිත්වයෙන් පැත්වන. එහි තවත් සාකච්චාවක් මුල් බලක්ති. සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් සමඟද පැවැත්වුණ. ගලුමුෝදර උද්ඝෝෂණයට අදට දින අටයි. දිවයිනේ නන් දෙෙසින් පැමිණි ජනතාවවාද පුද්ගෝෂණයට සිය සහය පල කලා. මේවාර්තාව රවිශ්කා ගම්ලත්කයෙන්. අපේ රට තරුණ අරගල දෙකකට මුුණදුනා. ඒ එක්දහස් නොවසිේ හැත්ත එකේ සහ එක්දස් නොවසි අසු අට අසු නවේදී. මේ අරගල දෙකේදිම අපේ රටට තරුණ ජීවිත දහස්ගණනක් අහිමි වුණ. අද මේ ගාලමෝද්‍රට රැස්වෙලායිඉන්නෙත් වැඩි හරික් තරුණ තරුණයන් වැඩිහිටියන උත්තින්නවා. නමුත් මේ තරුණ තරුණයන් ආරම්භ කරඇත්තේ අපේ රටේ තුන්වන අර්ගලය බවයි අපේ විශ්වාසය. ගාලුමෝදුර දැන් උත්කෝෂණ පිටියක්. අදට දින අටයි. මේ උත්කෝෂණ රටේ තැනින් තැනඇති වූ ජනතා වේදනාවන්ගේ කූට ප්‍රාප්තියයි. මේ නිරායුද තරුණ ජවය මර්තනය කරන්නද අද අරගල භූමි අසට ට්‍රක් රත පැමිණතිබුණේ. මේ අතර නීතිීඥ සංගමයේද මෙම පොලිස්ට්‍රක් රාථ, ගාලු මුූදුරෝපෙත ගෙනයාම තරයේ හෙලා දැකතිබෙනවා. සාමකාමී විරෝධතා කඩාකාපා කිරීමට තරන ඕනෑම් උත්සාහයක්, ප්‍රජාතන්ත්‍රවාාදය ආර්ථිකය සේම නීතියේ ආධිපත්තයටද දරුණු ප්‍රතිවිපාක ඇතිකරදිෙනුව ඇයි ශ්‍ර ලංකා නීතිීඥු සංගමේ සභහපති ජනාධිපති නීතිීඥ සාලිය පිරිස් මහතා පවසනවා. මේ අතර ෆිල් මාශල් සරත් ෆොන්සේ කමහතා මුහුණු පොතේ විශේෂ සටහනක් තබා තිබෙනවා. එමගින් ෆිල්ම් මාශල් සරත් ෆොන්සේක මහතා පෙන්වා දෙන්නේ දූෂිත පාලෙකින් ලබා දෙන නීත්‍යනු කුලෙන් නැති නියෝකෆිලිපදින්න එපා කියලා. ගාලු මෝදුර අරගලයට අද වෘතිය සාමිති සහයද ලැබුණා. මේ ජීවතන නතාව වශයෙන් අපි පාස්ක පහරය අදැකීම හොඳට මිදකතු ජනතාව ඇත්තට මේ මිනිස්තුන්ගේ ලේකන්දල සසාපේ රජ ක්ෂ නනි වාරමදින මේ වැඩබර යාන්ඩුව ජනතාව පිඩාවට පත්්චලපු ආල්්ඩුව එදරා යනතුරු ගුරුවරු අපි මහපාරේ අරගල කරනවා . ගත්ත ොලටිකයි අපිට අපේ ටයිදීලා යන පාගත්තානකට යාට කමන්න ඔබතු මාටක පිගේ සිංල ඔබතුවාට ේන හ බ තු සිංහල පටය න ච ිසු ය ොබතුමට ද කිය ද රු ර ොත් බත් ල ද න ත හම ලොක්ුගේම හට අදන නවාරම ලමන්ග පොළොමවන්ඩ එකට යති මුන්ට කොලේ දිලා දෙඩෙ පත් මේසක්න දිනක මාත් මේ ලමයිත් සමගම ඉන්නවා ඉස්සල්ලමව පන්නමු. ඊට පත් සැිේ රට හදමු. ගල්ල බස්නවතු පල දිරිපිටත් නොනවතින අරගලයක් ආරම්භ කරතිමෙනවා. ඒ නම් කර ඇත්තේ ගෝටා ගෝගම ගාල්ල ශාකාවලෙසයි. පීඩනයෙන් මහපාරට පැමිණි ජනහන්ඩ මර්ධනය කිරීමට රජය සැලසුම්රන බව විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතා පවසනවා. ඊටරෙහිව චොනතා වාරක්ෂ කිරීමේ පලිහක් වීමට තමන් සූදානම් බවයි ඔහු පෙන්වාතෙන්නේ. පේරටේ සිවිල් ප්‍රජාව පුරවැසියන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැහල. මමන්ගේ දුක ප්‍රකාශ කරනවා මේක දේශපාලන ව්‍යාපාරයක් නෙවෙේ. මේක මේරටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විධ ආරංචි මාර්ග ලවෙනවා. රජයේ උත්සහ දරනවාලු. ඒ මහජනතාවගේ නිදහස් සටන මේ මහජන අර්ගලේ රතර කරදමන්. ආණ්ඩුවට සම්බන්ධ මැර ගෝලබාලෙවිටික. සැලසුම් හදනවලු මේරටේ සිවිල් ප්‍රජාව දයක්ත් කරපු ජන අර කලයට පහරකහන් මර්ධනෙන් තර්ජනයෙන් ගර්ජනයෙන් ජිනිතැබීම්වලින් වැඩි තැබීම්වලින් පහරගැසින්වලින් කෞරු හරි උත්සාහ කරනෝන මේනතේ සිවිල් ප්‍රජාවගේ ජන අර කලේ මර්ධනය කරඩ අපි සූදානම් අපේ සිරුුවල් මහජනතාවට එල්ලවන ඇම ප්‍රහාරයකටම පලිහක් හැටියට ඉදිරි පෙලයිඳගෙන මේරටේ සිවිල් ප්‍රජාවගේ. අයිතින් ආරක්ෂා කරන්නට අපි සූදානම් කියන එක මං මේවසාල්වේ ප්‍රකාශ කරන කැපද. ඉන්දන ලබාදීම E..SC මමා කලා යතුරු පැදකට රුපියල් දාහක තෙල්ගහන්න පෑ ගානක් පෝලිමේ ඉන්න ඕනේ. කිලෝමීටර් කියද යන්න පුළුවන්. ඊට පස්සේ ආය පොලික ඉන්නඕන ඉරි තෙල්තිික ගහන්න. මිනිස්සුන්ගේ කාලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒම උනාම ත්‍රීරෝධරත රේදරකුගේ දවසත් ඉවරයි. නොපියල් දාහක එක ශෙඩ්ඩයකින් ගහලා ඉතිරිටික තවත් ශෙඩ්ඩෙහකින් ගැහවම කොහොම දල්න්නේ. සැබෑ ප්‍රශ්නය ලංකාවට ඉන්දන අඩුවෙන් ලැබීමහ. තියන ඉදනත් බෙදන්නේ නැතිකමයි. අවුරුද්ධට තෑගිදීපූ මහජනුපයෝගිතා කොමිසම දැන් ආෙත් ඒ තෑග්ග ජනතාවගෙන් ගන්නවා.ඒ තමයි විදුලිය කපන තෑග්. අද ඉඳලා ආයත් වෙදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.ඒ අනුව දිවාකාලයේ අද සහ හෙට පෑ දෙකයි මිනිත්තු පහලවක විදුලි කපාදුවක් සිදුවන බව මහජනුපයෝගිතා කොමිසම ප්‍රකාශ්ව කලා. මෙ අතර තාමත් දිගු ඉන්දන පෝලිම් රටපුරා දක්නට ලැබෙනවා. වෙනකොට ඉදන බෙදාහැරිීමේ අර්බුදයකුත් මතුව තිබෙනවා. එඒ පෞද්ගලික බෞස රත අඩුකමයි. එතත්වය සඳදා වන විට යත තත්වයට පත්වන බව පෞද්ලි බෞස රතහිමියන් ප්‍රකාශය කලා. දැන් නිය දන් කනිිජතෙල් නීතිගත සංස්ථාව ඉදන ලබා දෙන ගාන සීමක් කලා. සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් හිග නවත්තන්න සහ ඉඳන ජාවාරම නවත්තන්නලු මෙහෙම සීමමාක් කලේ. තුළ නැග මනිහට බගේ කනිජතල් නීතිකත සංස්ථාව සභහපතිවරයාටාත් උත්තර තියෙනවා. ඇට නැති දිවනි ඕන ඕන පැත්තට නැවෙනවා. යතුරුපැදියකට දාහක ත්‍රේරෝධ රථයකට එක්දහස් පන්සියක සහ මෝට රත සහ ජී්‍රත සඳහා පන්දාහ කලි සයි ඉන්දන සීමා පනවා තිබුණේ සාමානයෙන් රුපියල් දෙදහක ෆුල්ටෑන්ක් වදින බයික්්‍යෙහෙකට රුපියල් දාහක තෙල් ගැහුව කියමුකු. එතකොට තවත් රුපියල් දාහක තෙල්ගහගන්න ඔහුට වෙනත් ශෙද්ඩෙහෙකට යන්න පුලුවන් මොකද කනිජතෙල් ඒතිකත සස්ථාවය සභහපතිවරයා බයික්‍ය එකක පිටි පැස්සෙන්දුවන් ඇවිත් ආය තෙල් ගහනවද කියලා බලන්නේ නැහැනි ඕන නම් ඒෂෙඩ් එකෙෙන්ම ආය. පෝලිමේයින්දලා පෘුපියල් දාහක තෙල් ගහගන්න පුළුවන්. මොකද එන සෙනගහින්දා ඉන්දන පිරුම් හලේ පොම්පකරුට. ප්‍රායෝගිකව බැලුවොත් මූන මතකතියාගන්න බැහැනි. තෙල්නම් එහෙම හරි ගහගන්න පුළුවන්. නමුත් ඒ මනුස්්‍යයාගේ කාලය ආපහුගන්නේ කොහොමද. මිනිස්සුන් අනවශ්‍යව රස්තියාදු කිරීමක් විතරයි මේ වෙන්නේ. මේ වගේ තීන්දු තීරණවලින් පීඩාවට පත්වන්නේ අන්තිමට මහජනතාව. ඇත්තටම මේ විහිළු තීන්දු තීරණගන්නේ කෞදද කියන එකත් හරි පුදුමයි. එකාතකට පටන්ගත්තු තැනයිඳං වැඩේ අනාගත්තු සභහපතිවරයකින්න තැනක මේ වගේ තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන එක ගැනත් පුදුම වෙන්නයක් නැහැ. ැන් ඉඳදන ගාන සීමා කලාම පෝලිම් නැතිවෙනවනම්, ඇයි තාම මේ පෝලම්. මරුවට කොට්ටි මාරු කලා වගේ උත්තර හොයන්න මේ අය හරි දක්ෂයි. ඉන්ඳන ජාවාරමක් තියෙනව නම් ඒක ඉන්දන සීමා කරලා මහජනතාවටත් පීඩාදීලා විසඳන්න ඕනේ නැහැ. කරෝනක් කාලෙ ලෙඩ්ඩු හොයන්න ඩ එක දැම්ම වගේ ඒක අදාළ අංශවලට බාර දෙන්න පුළුවන්. ඉන්දන මාෆියාආකාරයෝ කෑන් වලට ඉඳන අරංගන්නේ නෑනි කෑන්වලට අරංගන්න අහිංසක ජනතාව. ඔවුන් ජාවාරම්කරුවන් නෙවෙයි ලොකු ලොකු ටැන්කිවලට ඉන්දන අරංයන අතිට සරු. කුලොක්කන්ගේ පස්සේ ගියානම් සභහපතිවරයාට මේ ජාවාරම්කරුවන් අල්ලන්න තිබ්බා අහිංසක ජනතාවට දුකක් දෙන්නේ නැතුව. උගණ්ඩාව කියවසැනින් අපට මතක් වෙන්න ඉඩියමින්ව. එක්දස් නවසය හැත්තේදී උගණ්ඩාවේ පාලකැබූ ඉදියමින්. ඔහු සිය පාලනය පවත්වාගෙනයාමට සමූහ ගාතන කළ අයෙක්. ඒ අධිපති පාලකෙක් වූ ඉඩියමින් ඔගණඩාව ආර්ථික සාමාජය සහ මානව හිමිකම් මතින් අන්ත අගාදයකට ඇද දැම්මා. උගඩාව අද ජාත්‍යන්තර මනි ලොන්ඩර්යක්. උගන්ඩාව අයත්වන්නේ අප්‍රිකා මහදවි පේටයි. උගන්ඩාව වටේට සූඩානය තැන්සානිියාව වැනි රටවල් තියෙනවා. උගන්ඩාව ජනප්‍රිය වන්නේම ඉඩි අමින් නිසා. එක් දහස්නවසිය හැත්තැක්කේදේ උගන්ඩාවේ බලයගත් ඉඩි අමින් සමහුව මිනිස් ඝාතන කළ ඒ ආදිිපතියෙක් මානවහිමිකම් කඩ කළ ඉඩි අමින්ගේ පාලන කාලය තුළ උගණ්ඩා ආර්ථිකේද විනාශ වනා දැන් උගණ්ඩාව පාලනය කරන්නේ ජනාධිපති මුසවේනි ඔහු මෙවර පත්තුවේ හයවෙනි වතාවටයි අදටත් මොසවේනිගේ පාලනය හ අන්ත දූෂිත බවට ලෝකේ හතර අතින්ම චෝදනා එල්ලබනවා. ලෝකේ රටවල් කිහිපයක්ම තියෙනවා කළු සල්ලි සුදුකරලා දෙෙන. උපයාගත් විදිිය හෙළිදරව කරන්නේ නැතිව ඩොර් රටකින් රටකට ගෙනියන්න බැහ. ඒ වගේමයි නීත්‍යානුකුල ක්‍රමය බැංකුවකින් බැංකුවකට තමයි මුදල්ලිය විය හැක්කේ. එහෙම නැතුව සූට්කස් වල බෑක්්වල කන්ටේනර්වල පලේන් වල ජෙට්වල ගෙනියන්න බැහැ. වැදගත් රටකට නීතිගරුක රටකට එහෙම ඩොලර් ගෙනියන්න බැහැ. එහෙම ගෙනියන්න පුළුවන් ලෝකේ හොරුම ඉන්න හොර රටකට විතරමයි. උගන් ඩාවදැන් ජාත්‍යන්තර අසාදුූ ලේඛනගතවීමට ඉතාම ආසන්න රටක්ං. අසාදු ලේඛනගත කරන්නේ තමන්ගේ රටේතියෙන මුදල් කාගෙද් කොහොමද උපියගත්ති කියේලා කියන්න බැරි වුණ හමයි. මුල්ලේ ක්‍රියාකාරී කාරයසාධක බලකාය හෙවත්න් FF. දැනට මතුන් උගණ්ඩාවට අනතුරු අඟවල අවසන්. ඒ අනුව සත්‍යය හෙළි දරව් කළේ නැත්නම් උගන්ඩාව අසාදු ලේඛන ගතවේවි. ඒක කියන්නේ මේ මනි ලොන්ඩිය හෙවතුන් ඩොලර්වල හොර ගුහාාවට සීමා සම්බාධකවලට මුහුණදීමට අනිවාර්යම සිදුවෙන. දැන් අපට ඇති සම්බන්ධය කුමක්ති. ැ මහිදරජපක්ෂ අගමැතිවරයා තිරුපති වන්දනාවේ උගන්ඩාවේ ප්‍රයිවර්ඩ් ජෙට් එකකින්. උගන්්ඩාවේ ඉඳලා ලංකාවට ඇවිත් ලංකාවේ ඉඳලා ඉන්දියාවටගිහින් ඉන්දියාවේ තිරුපතියනවා. මේ ජෙට්ට එක පෞද්ගලෙක හිතවත්කම් මිත්‍රකම් වලට අවවෙන්න පුළුවන්. නමුත් බලන්නකො මේ දුර ගුවන් සැතපුම් තුන්දාස් තුන්සේ හැට්ටාවක්. අඩ්ඩුම ගානේ පැය අටක්. මොනතරං හිතවත්කමක් මිත්‍රකමක් මේ ජෙට්ටක අයිති කෙනයි අගමැති මහින්ද රාජපක්ෂ අතර තියෙන්න්න ඕනෙද. ඒ වගේ මයි මීට වසරකට පෙර. අපේරටෙන් ශ්‍රී ලංකන් ගුවන්යානා තුනගිය උගණ්ඩාවේ මුදල් ඒකකේ අරගෙන කියලයි කියන්නේ. ශ්‍රී ලංකන් යාලයින් නිල නිවේදනය වගේම ඩිලාරු සමාගමත්න් ඒ බව තරයේ පවසවා. ඩිලාරු යානු ජාත්‍යන්තර මුදල් මුද්‍රණය කරන සමාගමක් ඩිලාරු මුදල් අච්චුගහන ශාකාවක් අපේ රටේ විය ගමත්තියෙනවා. මුලින්ම වාර්තාාවයේ මේ ගවන්යාාණාවල ගෙනනිච්චේ මුද්‍රිත ද්‍රවිය කියලා. සාමානයෙන් ඩොලර් එකක නෝටුවක බර සහ ඩොර් සයේ නෝට්ටුවක බර එක සමානයි. එය ග්‍රෑම් එකක් පමණ වනවා. මේ ගවන්්‍යානා තුනේ ගෙනගිය මුද්‍රිත ද්‍රව්‍යවල බර ටොන් එකසිිය දෙකාක්. ඒ අනුව මේටොන් ඩොර් කියලහිතමකු ඉනුත් ඩොර්RCයේ නෝටු නම් මේ බර එක් නෝට්ටුවකින් බෙදලා ඩොර් සියෙන් වැඩි කළ හම වටිනාකම ඩොල බිලියන දහයයි දසම දෙකක්. මේවයිතින් උගණ්ඩාවේ මුදල්ල එකකේ නම්. එක් කඩදාසයක බරයෙන් ගුවන්යානා තුනේ ගෙනගිය ටොන් එකසිය දෙක බෙදලා වැඩක් නෑනේ නේද. ෙසේ නමුත් උගණ්ඩාව කලු සල්ලිවලට මනි ලොන්ඩරයක් ලෙස ප්‍රසිද්ධයි. මේ ගියේ ඇත්තටම උගණ්ඩාවේ මුදල් ඒකකේද නැත්නම් අපේ රටේ ඩොලර්ද කියලා දැනගන්නම වෙනවා. මොකද අද බේතකටවත් අපේ රටේ ඩොලරිෙක් හොයාගන්න නෑ? ශීෂෙල්වලත් තත්වයහෙම තමයි. ඇත්තරම දැන් අපට ඇති ප්‍රශ්ණය මෙහෙම මුදල් පැන්වා නම් අපේ රටේ මුදල් ලෝකයේ වෙන රටකට ගෙනහිල්ලා නම් ආපසු ගන්න ජාත්‍යන්තර නීතියෙන් ඉඩක් තියෙනවාද. මේ ඒ පිළිබඳව අප කළ විමසුමට පිළිතුරදුන් ජනාධිපති නීතිකඥ පාර්ලිමේන්තු මන්ත්‍රයේ විජේදාස රාජපක්ෂම හතා. අපි රටේ මූල්්‍ය පාලනය පිළිබඳව පවතින වැදගත්. පනත් දෙකක් තමයි දෙදස් හයවසරේ සම්මත කරන්නට තුනු මුදල් විශුද්ධිකරණය වලක්වා ගැනීමේ පනත සහ. විදේශ විිනිමේ පනත දෙදස් දාහතේ. යම් තැනැත්තෙක් විදේශය මුදල් හෝ දේශය මුදල් නිසි අවසරයකින් තොරෝ නීති විරෝධිල්ලෙස ගනුදිනු කිරීම වගේම රටිම් පිටට ගෙනයාම සාපරාධී වරදක් විදියට. ඒම් පනත් දෙක යටති සැල කෙනවා. එවැනි වරදක් කරන කෙනෙකුට වසර ඉස්සදක්වා සිර දඩුවන් ලබාදීම සඳහ නීතිමේ ප්‍රතිපාදන පවතිනවා. සමහර ගනුදනු සම්බන්ධව රාජ්‍ය මුදල් රාජායත නොලට අයත්ත වත්කම්. එවන් බැහැරකිරීම ඉවත් කිරීම සොරකම කියන වරද යටතේ. සාවද්‍ය පරිහරණය කියන දණඩ නීති සංග්‍රහය වැරදියටටත් ගැන නිඩතියෙනවා. ඒ ඕනෑම පනණතක්ක යටතේ හෝ ගීපයක් යටතේ ද්ඩුවන් ලබාදීම සඳහාවශ්‍ය ප්‍රපාදන. ගේ නීතිය පවතින රජපක්ෂ පවල අෞුදු අසුවක් නැ ජීවත් වන. එක දවස රපියල් කෝටය ගන ක්ස ස ගන වේදන්කිරුවත් අවුද්ධක අවුදු අසුව වදන්ට පුල කෝට විසිනම දසීය කෝට තුන් ලක්ෂයක් යන්න පරම්පා දහක බව හම් ප කල තින ොල බල හනමන්න පරම්පර දනමක ඇති මෙවැනි විශාල දනකන්ධයක් කොරග කල තින හැයි හෙම පෙ ති. අපේ හොරකංකර මුදල්වට මොකද නේ ලැහොත් ඒ මුදල් ොක්කොම අදර අපේ ලංකාේ මුදල්ටිකතියෙන උගන්ඩාවේ ගණඩාව කියින් රට ඉතරම මේ වෙනකොට රාජ පක්සව මිලියන ලක්‍ෂයකට වඩා අධික මුදලක් ගන්ඩාවේ මුදල්ආයෝජනය කලා තියෙන. තුකට පෙබරවාරි මාසි විසිතුන්වෙ නිදා. එටබේ කියන ගුවන් තොට පොලට එයා ත් ඒනයි තුනයි තුන කියන ුවන්යානය හරහා තොන් එකසිය දෙකක් මුද්‍රණ කඩදාසි ප්‍රවාණය කල තින උගන්ඩා මේ පිබඳව සන්ඩ ටම්ස් පත්පති ශ්‍රී ලංක යාලයින් සොලින් ඇහුවම ශ්‍රී ලංක න ලන්සේ පිඳව තුර එලියර දාලන है ඕුන් කියලා තියන්නන්නේ ඔවන විසිහත්තර වැනි ත් වී් එකක් ्याල ක කියෙලාතිනවා මේ අටඩ දාසි මුද්‍රන මුද්‍රත කඩදා සි තමයි ග්ඩාව බැ බැව ැ මේ මුදදි්‍රයට කඩදා සික කියන මොනාද කාගේෙ කීීමකටද මේේද වල්ග හින්දැමේ කද කවද මේකට මුූි අත්්‍ය्याරත් නිරීම කිසි දෙදයක් පිළිබඳ ල ලයින් කි කාශයක්ක්ල हैं රාජ් අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ සංවේදී වනා. එහුගේ චූටි දුව උද්ගෝෂකින්ගේ හඬට බියවිී, ආහාරද ගන්නේ නැති බව පවසමින්. පුංචි දරුවන්ගේ මුහුණුවල තිබියයුත්තේ සිනහව පමණමයි. ඇස්වල කඳළුුවලට අපද විිරුද්දයි. ශාන්ත බන්ඩාරම මහතා රාජ්‍යමතිකමක් භාර්ගනීමට එරෙහිව එම ප්‍රදේශයේ පිරිසක් විරෝධතා දැක්වා. ඒ ඔහුගේ නිවසඉදිරිපිට සිටයි. එහිද උද්ගෝෂිකින්ගේ හඬට ඔහගේ පුංචිදුව බිය වූ බවයි රාජ්‍යාමාත්‍යේ ශාන්ත බණ්ඩාර්ම හතා ප්‍රකාශ කළේ. ඇය ආහාර පවා ගන්න නැති බව ඔහු ඉතා සංවේදිව පැවස්සවා. මගේ නිවසේඉදිරිපිට උදදෝන කරන්න පපා මට චුඩි දුවෙක්කින්න්නවා ඒදුව ඒ දවසම ආහවත් ගත්තද. ඒරිත්ක් ඇැත දේශවානය මේ දබදරෙක් ඉවත් කිරීම සඳහා. වෙනදාතත් වඩ ආත් ශක්ත්‍යය යුතුව මේ දේශපාන කඩි විදිරයට ගෙනවා කියනක ඒ අපපු සියල දෙනාටි කිය නවා. රාජ්‍යයමතිතුමනි. ඔබේ පමණක් නොව අපි රටේ ඕනෙම පුංචිිය ුදුවකගේ හෝ පුතෙකුගේ ඇස්වලින් කඳලු ගලන්න හොඳ නෑහැ. පුංචි දරුවන් මල් වගේ. ඒ දරුවන්ගේ මුවග සිනහවක් පමණමයි තිබිය යුත්තේ. අපේ ප්‍රාර්ථනය නිරන්තරයෙන්ම එයයි. ඔබේ පුංචි දුව හඩා වැටුන එක ගැන අපටත් කනගාටුයි. ඇ ආහාර ගත්තේ නැත්තේ ඇතිවූ බියනිසයි. නමුත් රාජ්‍යමතිතුමන ඔබද ඇතුළු බොහෝ දේශ පාල් ලක්නීෙන් අපේ රටේ අහිංසක දදු දරුවන්ගේ ඇස්වල කඳුළු වලට වගකිවයුතුයි ඔබේ පුංචි දනයට කෑම තිබුණ ඔබට කෑම හිංගේයක් අහිනියක් ඇතිවෙන්න විද්‍යාක් නෑ නමුත් ඇත්තටම පාන කෑල්ලක් නැතුව බඩගින්නට හඬා වැටින දරුවන් කොපමන ඉන්න රටක්දමේ ඒ වගේ මයි ඔබ ඇති හැකිපියෙක්. පුංචි දනට සියලු පහසුකම් දෙන්න පුළුවන් තාත්ත කෙනෙක්. එක වේලාක් පුංචිදූ කෑමකෑවේ නැතිවනහම ඔබේ ඇස්සුලට කඳුලු ආවා. ඒ පියසෙන හස නමුත් කොපමන පියවරුන් එක වේලා කන්න දෙන්න බැරුව කඳුලු හල්න රටකද අප ජීවත්වන්නේ රාජ්‍යෑඇමතිතුමනි. මනුදම් මෙවර. ලංකාවේ අපට දිරිියක් වන අපේම මෙහෙුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරිියක් වෙන්නට ඩයිලොක් සමඟ සර්ෝධය මස්හෝල්ඩ ඩිින් සහ හේමස් ආයතනෙක්ව ඉදිරිටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයකමු මේ මනුදම් මෙහවරට සියත අපිත් මාධ්‍යදායකත්වය ලබා දෙෙනවා. ධරිත්‍රතාවෙන් දැඩි ලෙස පීඩාවට පත් අපේම මිනිසුන්ට සහන සැලසීම වෙනුවෙන්, ඩයිලොග ආසිා plLC සමාගම මස් Holිස් ප Lied, හේමස් හෝල්ඩිස් PLC සහ, සර්වෝධය ශ්‍රමධාන ව්‍යාපාරය එක්ව ක්‍රියාත්මක, මනුදම් මෙහෙවර සහන වැඩස්්‍රානේ තවත් අධරක්. බන්තට ිස්්‍රික්ක කේන්ද්‍රරගනිමින් පැවැත්වන. යිදකා ත මාසවා ඇතනත් මාසා ඇතනත් එකතුව කර්බෝදය හරහා මෙවැදයක් කිරීම මේ වෙලා හට ලොකු උදවවාක් කෙවරම ලොකු පෙනක් අපිට මේ ඇතරම වටිනම් බඩුමල්ලක් දුන්නේ මේ රටේ දෙවන්තම් ප්‍රශ්ම තියන වෙලාවක හොම එස්තරම විස්තුති කරන. ොහ ස්තිහයිසාටයි ඩයෝකාතටයි සරෝදාටයි බොහෝ ස්තති මනුතම් මේවර ලංකාවේ අපට දිරයක් වන පිම මෙහුම. සියත රාත්‍රයේ පෞෘති විකාශය මින්නිමාවට පත්වනවා ඔබට සුවදාී රාතුරයක් දෙනපතා අලු ත්වේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට එහද බටනක කලික් කර සියත TVව සප්ස්කරප් කරන්න අලු සීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝතියෙක් කරන්න.